නමුත් අපි අසමත් වුණා විධායක සහ ව්‍යවස්ථාදායකය ප්‍රශ්නේ බේරගන්න. ඒ නිසා අධිකරණයට ගියා. අධිකරණය තුල දුන්න තීන්දුව මම අහලා බැලුවා. මහජනයා මොනවද මේ ගැන කියන්නේ? නීති විශාරදීන් මොනවද ගැන කියන්නේ? මම එතෙන්දි කියන්න ඕනේ තව කාරණයක්, මේ ගැසට් නිවේදන සම්බන්ධයෙන් ඇතැම් අය කරන විග්‍රහ මීට විරුද්ධය. මම නිකුත් කරපු පාර්ලිමේන්තු විසුරා හැරීම, වාරාවසන් කිරීම, අගමැතිවරු දෙදෙනා පත් කිරීම, ඉවත් කිරීම, මේවා පිළිබඳව කරන, මම පිළිබඳව කරන විවේචනවලදී ඉතාම ලදරු ස්වභාවයේ විවේචන තමයි කරන්නේ. ඒ මොකද මම නීතිඥයෙක් නොවන බව රටම දන්නවා. මම මේ ගැසට් නිවේදනය නිකුත් කළේ මගේ තනි කැමැත්තට නෙවෙයි. මීට සම්බන්ධ වුණා ජනාධිපති නීතිඥවරු. මීට සම්බන්ධ වුණා රටේ ඉහළම නීති විශාරදයෝ. ඒ අය සාකච්ඡා කළා තමයි ওই ගැසට් නිවේදන සියල්ල ඒ අයත් මෙතන ඇවිල්ලා වාඩි වෙලා තමයි ওই ගැසට් නිවේදනය ඩ්‍රාෆ්ට් කරලා හදලා මගේ ලේකම්වරයා මමත් එතුමාත් අස්සම් කළා මේ ගැසට් නිවේදන නිකුත් කළේ. එහෙම නැතුව මේක මේ ලදරුව කරපු වැඩක් නෙවෙයි. මෙහිදී හොඳම උදාහරණය තමයි අධිකරණයේ මේ නඩු විභාග වන අවස්ථාවේ මගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මං ඒ අයට ස්තුතිවන්ත වෙනවා. ඒ අය රටේ ඉහළම පෙළේ නීතිඥයෝ. ජනාධිපතිතුරු නීතිඥවරු කී දෙනෙක් එතන හිටියාද? ජනාධිපති නීතිත නොවන ජ්‍යෙෂ්ඨ විශාරද නීතිඥයෝ කොච්චර හිටියාද? මම ගැසට් නිවේදන නිකුත් කිරීමේදී ඔය කියන විදිහට ලදරු වැඩක් කරලා තිබුණා නම්, බාල වැඩක් කරලා තිබුණා නම්, බුදුදහමේ බාල කියලා හඳුන්වනවා මෝඩයින්ට. බාල වැඩක් කරලා තිබුණා නම් ඔය ගැසට් ආරක්ෂා කරන්න අධිකරණයට ඔය මගේ පැත්තෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු සහ නීති විශාරදෙන් යන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතාම රටේ පිළිගත් දක්ෂ ඉහළ පෙළේ නීතිවේදීන්, නීති විශාරදෙන්.